කොහොමද ඉතින් ඔයාලට? අද මම අරගෙනාවේ වෙනස්ම විදිය කෑමක්. සාමාන්‍යයෙන් සෝස් එකක් වෙනස් විදිය දෙයක් නෙවෙයිනේ. මේ සාමාන්‍ය සෝස් එක වෙනස් දෙයක් වෙන්නේ මේකට යොදාගන්න ප්‍රධාන අමුද්‍රව්‍ය නිසා. මේ වෙනකොට ඔයාලා දන්නවා ඇති මේ රොසෙල්ලා ගැන. දැන් ආයේ ජනප්‍රිය වුණාට මේ රොසෙල්ලා ඉස්සර අපේ ගම්වල තිබ්බ කෑමක්. ඉස්සර ගම්වල රට බිලින්චා කියලා නම් වලින් තමයි මේක හැඳින්වුවේ. ඒ වගේම රතු බිලින් කියලාත් කියනවා. එහෙම කියන්න හේතු කිහිපයක් තියෙනවා. මේ රොසෙල්ලවල ගෙඩිය වගේ කොටසේ පිටපොත්ත හොඳ ඇඹුල් රසයක් ගන්නවා. ඒ නිසා බිලින් වගේම මේ රොසෙල්ලත් ආහාරවල ඇඹුල් රසය වැඩි කරගන්න යොදාගත්තා. ගම්වල ගෙවල්වල කරවල එහෙම හදද්දි මේක නැතුවම බැරි දෙයක් වුණා ඒ කාලවල්වල. ඉතින් ඒ නිසා බිලින්චා බිලින් කියන නම් වලින් මේකට ලංකාවේදී හැඳින්වීමක් ලැබුණා. දේශීයව අපිට හම්බෙන්නේ මේ වර්ගයේ වුණත් පිටරටවල් වල වර්ග කිහිපයක් තියෙනවා. දැන් නම් ලංකාවේ ගොඩක් අය ගාව මේ රොසෙල්ලා පැල තියෙනවා. මේ රොසෙල්ලා වලින් කවුරුත් හදපු නැති කෑමක් හදාගන්න මමද කියලා දෙන්නම්කෝ. එහෙනම් බලන්නකො මම මොනවද ගත්තේ කියලා මේ සෝස් එක හදන්න. රොසෙල්ලා ගෙඩිවල පිටපොත්ත හොඳින් සෝදලා පිරිසිදු කරලා ගන්න ඕන. ඒ වගේම කෑලි මිරිස් සීනි. තව මම ගත්තා සුදු ලුණු, ඉඟුරු කෑල්ලක්, රස අණුව ලුණු, විනාකිරි, හොඳින් ඉදුණ තක්කාලි, වතුරයි. එහෙනම් අපි බලමුකෝ කොහොමද හැදුවේ කියලා. හරිම පොඩි වැඩක් තියෙන්නේ. මුලින්ම මම හොඳින් පිරිසිදු කරලා ගත්ත රොසෙල්ලා පෙති ටික බ්ලෙන්ඩර් කප් එකකට දාගත්තා. රොසෙල්ලා ගෙඩි ඇතුළට කූඹි යනවා හරියට. ඒ නිසා හොඳින් බලලා මේ පොතු සුද්ධ කරගන්න ඕන. ඊට පස්සේ මම මේකට කෑලි මිරිස් ටිකත් එකතු කරගන්නවා. ඔයාලා නයි මිරිස් කොච්චි වගේ දෙයක් එකතු කරගන්න කැමති නම් ඒක රස අණුව බලලා එකතු කරගන්න. ඊට පස්සේ මම ඉඟුරු සුදු ලුණු ටිකත් මේකටම එකතු කරගත්තා. මම ගත්තේ ඇපල් සයිඩර් විනාකිරි එක. මම ඒකෙනුත් ටිකක් එකතු කරගත්තා. ඊට පස්සේ මම මේක හොඳින් බ්ලෙන්ඩ් කරගත්තා. පේස්ට් එකක් හදාගන්න දියරගතිය මදි හින්දා මම ගත්ත වතුර වලින් ටිකක් එකතු කරලා මං හොඳින් මේක නැවතත් පේස්ට් එකක් වෙන්න බ්ලෙන්ඩ් කරගත්තා. පුළුවන් තරම් එකතු කරගන්න වතුර ප්‍රමාණය අඩු කරලා මේ මිශ්‍රණය හොඳින් පේස්ට් එකක් විදියට අඹරගන්න ඕන. චුට්ටක්වත් කෑලි ගතියක් නොතිබෙන්න මේක අඹරගන්න ඕන. අඹරගත්ත පේස්ට් එක මම සෝස් එක හදාගන්න භාජනයටම එකතු කරගත්තා. ඊට පස්සේ ඉතුරු වතුර ටික බ්ලෙන්ඩර් කප් එකට දාලා බ්ලෙන්ඩර් කප් එකේ ඉතුරු වෙලා තියෙන පේස්ට් එකත් මේකට එකතු කරගත්තා. ඊට පස්සේ ඉතිරි විනාකිරි ටිකයි සීනි ටිකයි මේකටම එකතු කරගත්තා. ඒ වගේම රස අණුව ලුණු ටිකකුත් එකතු කරගත්තා. මේ විදියට ඔක්කොම අමුද්‍රව්‍ය ටික එකතු කරලා තමයි මේක ලිපේ තියාගන්න ඕන. මේ මිශ්‍රණය ඉක්මනින්ම උකු වෙනවා. ගින්දර වැඩි කරගන්න නැතුව අඩු ගින්දරේ මේක පිසගන්න ඕන. වෙන සෝස් වර්ග හදන්න යනවා වගේ මේ සෝස් එක හදාගන්න ගොඩක් වෙලා යන්නේ නැහැ. ඒ නිසා කල්පනාවෙන් මේක අඩි අල්ලන්න නොදී පිසගන්න ඕන. මෙන්න මේ වගේ ගානට බුබුලු දානකොට මම තක්කාලි ටික හොඳින් බ්ලෙන්ඩර් කරලා රස අණුව එකතු කරගන්නවා. තක්කාලි ටික එකතු කරගද්දි බ්ලෙන්ඩර් කරලා පෙරාගන්න අමතක කරන්න එපා. ඔයාලට මුලින්ම තක්කාලි ටික එකතු කරගන්නත් පුළුවන්. සාමාන්‍ය හොඳ රසයක් තියෙන තක්කාලි වලින් මම ඔයාලට දුන්න ප්‍රමාණය මේ සෝස් එකට හොඳින් ගැලපෙනවා. හැබැයි තක්කාලි වල රසය අඩු නම් ඔයාලා මේකට තක්කාලි එකතු කරගද්දි රසය බලලා එකතු කරගන්න. හැම වෙලාවෙම හොඳින් ඉදුණ තක්කාලිම ගන්න. මේ එකතු කරගන්න තක්කාලි ටිකෙන් සෝස් එකට හොඳ රසයක් ලබා දෙනවා. රොසෙල්ලා වල තියෙන රසය සෝස් එකකට ගැලපෙන විදිහට මේ තක්කාලි වලින් වෙනස් කිරීමක් වෙනවා. රසය හොඳ බැලන්ස් කිරීමක් තමයි මේකෙන් වෙන්නේ. තරමක ඝනකම් මල් පෙති වගේ දෙයක් යොදා ගන්න නිසා මේ සෝස් එක තක්කාලි සෝස්, මිරිස් සෝස් වගේ තුනී දියරමය මිශ්‍රණයක් තියෙන සෝස් එකක් නෙවෙයි. ඔයාලට මේ සෝස් එකේ සුදු ලුණු රසය වැඩි කරගන්න ඕනේ නම් මම කිව්වට වඩා ප්‍රමාණයක් සුදු ලුණු එකතු කරගන්න පුළුවන්.
අනිස්සෝස්සල වගේ මේ මිශ්‍රණය එක ගුලියකට වගේ එකතු වෙන ගතියක් වෙන්නේ නැහැ. සෝස් මිශ්‍රණය මෙන්න මේ වගේ පදමට ආවම දියර ගතිය ගොඩක් අඩු වුණාම මේ සෝස් එක ලිපෙන් ඉවත් කරගන්න ඕන. මේ විදිහට ලිපෙන් ඉවත් කරගත්තට පස්සේ පිරිසිදු බෝතල්වලට දාලා හොඳින් නිවුණට පස්සේ ශීතකරණයේ තියලා ගොඩක් කාලයක් තියාගන්න පුළුවන්. මේ තියෙන්නේ මම හදාගත්ත හොඳ සැරට තියෙන රොසෙල්ලා මිරිස් සෝස් එක. මේක වෙනස්ම රසයක් තියෙන සෝස් එකක්. ඇත්තටම ගොඩක් රසයි. රොසෙල්ලා ගොඩක් තියෙන අය මේක හදලා බලන්නකෝ. ජෑම් හැදුවට මේ වගේ කෑමක් හදනවා කියලා දැනගෙන හිටියේ නෑ නේද රොසෙල්ලා වලින්? එහෙනම් ඉතින් හදලා බලලා කොහොමද රස කියලා මටත් කියන්නකෝ. තවත් මේ වගේ වෙනස් රෙසිපි ටිකක් මම අරගෙන එන්නම් රොසෙල්ලා වලින් හදන. රොසෙල්ලා ගහක් නැති අයත් මේ ගහක් හදාගන්න බලන්නකෝ. රස කෑම ගොඩක් හදන්න පුළුවන්. එහෙනම් ඉතින් වෙනස් විදියක වෙනස් කෑමක් අරගෙන මම ඉක්මනින් එනකම් හැමෝම පරිස්සමෙන් නිරෝගිමත්ව සතුටින් ඉන්න.